අයිබුවන් අන්‍යෝන් හසයෝ අද අපි හමුවෙන්නේ කොරියානු ව්‍යාකරණ 19 වෙනි පාඩමත් එක්ක මේ පාඩමේදී අපි කතා කරන්නට යන්නේ දන්චි කියන ව්‍යාකරණ කොටස පිළිබඳව මේ ව්‍යාකරණයේ තේරුම තමයි යම්කිසි සිදුවීමක් වුණත් උනේ නැතත් කියන අර්ථය අපිට මෙන්න මේ වුණත් කියන අර්ථය තමයි නිවැරදි අර්ථය උනේ නැතත් කියන එකට අපි මේ ක්‍රියාපදයේ ඉදිරියෙන් අන් කියන කොටස එකතු කරනවා කොරියානු භාෂාවේදී අන් කියලා කියන්නේ නැත කියන අර්ථය. ඉතින් අපි ක්‍රියාපදයට අන් එකතු කරලා ක්‍රියාපදයේ ඉදිරියට අන් එකතු කරලා ක්‍රියාපදේ දායිවත් කරලා කෙලින්ම තංචි එකතු කරලා තමයි මේ ක්‍රියාපදය හදාගන්නේ. දැන් උදාහරණයක් ගමු. කදා කියලා කියන්නේ යනවා කියන එක. එතකොට අපිට කාවල කදාවල දායිවත් කරාම මේ දන්චි කෙලින්ම එකතු කරාට පස්සේ කදන්චි කියලා අර්ථය ගොඩනගා ගන්න පුළුවන්. එතකොට ඒකේ තේරුම තමයි ගියත් කියන එක කදන්චි ගියත්. එතකොට ගියේ නැතත් කියලා කියන්නේ කොහොමද? අන් කදන්චි. එතකොට ක්‍රියාපදයට කලින් අන් එකතු වෙනවා. ඒකයි මේ නැතත් කියන එකත් මම මෙතෙන්ට දාලා තියෙන්නේ. නමුත් ඇත්තට මේ දන්චි කියන ව්‍යාකරණයේ තේරුම තමයි යම්කිසි සිදුවීමක් වුණත් කියන අර්ථය. අපිට උනේ නැතත් කියන එක අන් එකතු කරලා ක්‍රියාපදයට හදා ගන්නට පුළුවන් වෙනවා. හොඳයි අපි මේකට උදාහරණ බලලා පැහැදිලි කරගමු. මේක ගොඩක් අමාරු පාඩමක් නෙවෙයි. ඔයාලට පහසුවෙන්ම තේරුම් ගන්නට පුළුවන්. වෙනද වගේම මේක මම මගේ බ්ලොග් එකට දාන පාඩම නිසා මම මේ විදිහට ලියලා තියෙනවා. ඔයාට එන්නේ ඕනනම් ඒක කියව ගන්න පුළුවන්. මෙතන තියෙනවා උදාහරණයක්. මම මේ උදාහරණය කියලා ඉතුරු උදාහරණ ටික පැහැදිලි කරගෙන යන්නම්. නොනන් ඔබ චෝයේගේ මට චෝවා හදෙන්ජි කැමති වුණත් අංචෝවා හදෙන්ජි අකමැති වුණත් චොනන් මම චෝයේගේ ඔබට චෝවා හේ කැමති. නොනන් නොනන් කියලා කියන්නේ ඔබ චෝයේගේ මාහට. අපිට වැදගත්ම කොටස වෙන්නේ මෙන්න මේ බෝල්ඩ් කරලා තියෙන ටික, මේ කළු පාටින් තියෙන ටික, අපිට ග්‍රැමර් කොටසට අදාළ වෙන ටික. චෝවා හදන්චි. චෝවා හදන්චි කියලා කියන්නේ කැමති වුණත් කියන එක. හොඳට බලන්න මේ චෝවා හදන්චි කොහොමද හැදුනේ කියලා. චෝවා හදා කියලා කියන්නේ හොඳයි නැත්නම් කැමති කියන එක. ඉතින් මේ චෝවා හදා කියන ක්‍රියාපදයේ දායිවත් වෙලා කෙලින්ම මේකට තන්චි එකතු වෙලා තියෙනවා. එතකොට මම අර මුලදී පැහැදිලි කරා වගේම මේ ක්‍රියාපදයකට දායිවත් වෙලා තන්චි එකතු වුණාම ඒ ක්‍රියාපදය උනත් කියන එක ගොඩනගා ගන්න පුළුවන්. මම පැහැදිලි කරා කදා කියන ක්‍රියාපදය කදන්චි වුණොත් ගියත් කියන අර්ථය එනවා කියලා. ඒ වගේම ක්‍රියාපදයේ මුලට අන් එකතු කරලා ක්‍රියාපදයට තන්චි එකතු වුණාට පස්සේ ඒ ක්‍රියාපදයේ නැත යන අර්ථය එනවා කියලත් පැහැදිලි කරා. කදන්ජි කිව්වොත් ගියත්, අන් කදන්ජි කියන්නේ නොගියත් කියන එක. ඉතින් මෙතනදී චෝවාහදා කියන ක්‍රියාපදේ දායිවත් වෙලා තන්ජි එකතු වුණාම කැමති වුණත්, එතකොට ක්‍රියාපදයේ මුලට අන් එකතු වෙලා චෝවාහදන්ජි හැදිලා තිනවා. එතකොට අන්චෝවාහදන්ජි කියන්නේ අකමැති වුණත්, කැමති නැති වුණත්. චොනන් චෝයේගේ ඔබට චෝවාහේ කැමති. හොඳයි මං හිතනවා මේක පැහැදිලි වෙන්නට ඇති කියලා. අපි ඊළඟ උදාහරණ ටික බලමු. උරිගා නේල් කදන්ජි නේල් මෝරේ කදන්ජි ඔචාපි කායත් වේයෝ. උරිගා අපි නේල් කදන්ජි හෙට ගියත්, නේල් කියන්නේ හෙට, කදන්ජි හෙට ගියත් නේල් මෝරේ, මේ නේල් මෝරේ කියලා කියන්නේ අනිද්දා, නේල් මෝරේ කදන්ජි අනිද්දා ගියත් ඔජාපි කොහොම නමුත් කායත් වේයෝ යන්නට වෙනවා, යා යුතුයි. මේ ඔජාපි කියලා කියන්නේ කෙසේ හෝ කොහොම නමුත් කියන අර්ථය. ඊළඟ උදාහරණය බලමු අපි. කියොංගියේ සෝ ඉකිදන්ජි චිදන්ජි චොල්සිමි හේයාතුම් නිදා. කියොංගියේ සෝ තරංගයේදී
හොංගී ඒසෝ කියලා කියන තරඟයේ ඉඳලා ඉගිදෙන්ජි ජයග්‍රහණය කළත් චිදෙන්ජි චිදෙන්ජි කියන්නේ පෙරදුනත් යෝල්ස් හිමි උනන්දුෙන් හේයාතුම්නිදා කළ යුතු වෙනවා අපි මේ වාක්‍ය කියවලා බලමු මේ ක්‍රියාපද කොහොමද මේ හැදිලා තියෙන්නේ කියලා හොඳයි ඊළඟ වාක්‍ය බලමු ක කිව්චිගේ තෝන්නේ හදෙන්ජි අන් හදෙන්ජි ක කිව්චිග තාරා යාත් වේයෝ ක කිව්චිගේ ක මොනවාද මේ කිව්චික් කියලා කියන්නේ කිව්චික් ඔයාලට මතකද මේ කොරියානු පාඩම් වලදී මෙන්න මේ කිව්චික් පිළිබඳව මම කියලා දෙනවා නීති ගැන අපිට EPS ටොපික් වල වෙනම පාඩමක් තිබ්බා අපි ඒ පාඩම කරා EPS ටොපික් පාඩම් සෙට් එක ඔයා බැලුව නැත්නම් බලන්න ඒ ටික ක කිව්චිගේ එම නීතිය තෝන්නේ හදෙන්ජි තෝන්නේ හදා කියන්නේ එකඟ වෙනවා තෝන්නේ හදෙන්ජි එකඟ වුණත් අන් හදෙන්ජි නොකලත් ක කිව්චිග එම නීතිය තරායා ත්වේයෝ පිළිපැදිය යුතුයි හොඳයි මේ පළවෙනි වාක්‍ය බලන්න මෙතන උඩ තියෙන මේකේ මම කලින් මුලදී පැහැදිලි කරපු කදා කියන ක්‍රියාපදයට අදාළව තමයි මේක වෙලා තියෙන්නේ බලන්න මේ කදා කියන ක්‍රියාපදයේ දායිවත් වෙලා කෙලිම දෙන්ජි එකතු වෙලා තියෙනවා එතකොට කදා කිව්වොත් යනවා කදෙන්ජි කිව්වොත් ගියත් ඊළඟට බලන්න මෙතනදී ඉගි දෙන්ජි ඉකිදා ඉකිදා මොකද ඉකිදා කියන්නේ ඉටු කරනවා ඒ වගේ මෙන්න මේ ක්‍රියාපදයක දායිවත් කරලා තමයි මේ දෙන්ජි එකතු වෙන්නේ හොඳයි අපි ඊළඟ උදාහරණ ටික කියවමු සෞරෝ ඉසහදෙන්ජි පුසානරෝ ඉසහදෙන්ජි චිප්කප්සන් තෝ කතයෝ මොකද්ද මේ කියන්නේ සෞරෝ සෞල්ලෝ නැත සෞරෝ ඒ කියන්නේ සෞල් වලට ඉසහදෙන්ජි මේ ඉසහදා කියන ක්‍රියාපදේ ඔයාලට මතක ඇති ඉසහදා කියලා කියන්නේ ගෙවල් මාරු කරනවා කියන එක. එතකොට මේ ඉසහදා කියන ක්‍රියාපදේ දායිවත් වෙලා හදා කියන කොටසේ දායිවත් වෙලා මේ දෙන්ජි කෙලින්ම එකතු වෙලා තියෙනවා. එතකොට ඉසහදෙන්ජි කියලා කිව්වොත් මාරු කළත් පූසානරෝ ඉසහදෙන්ජි පූසාන වලට මාරු කළත් චිප් කප්සන් නිවාස කුලිය තෝ කතයෝ සමානයි. හොඳයි ඊළඟ උදාහරණය බලමු චචොංගර තදෙන්ජි තල්ලිගිරල් හදෙන්ජි කන්‍යන් මාම් තෙරෝ අමු කොනා හේ මොකද්ද මේ කියන්නේ චචොංගර බයිසිකලෙන් තදෙන්ජි පැදගෙන ගියත් තල්ලිගිරල් හදෙන්ජි පයින් ගියත් කන්‍යන් නිකං කන්‍යන් කියන නිකං මාම් තෙරෝ හිතට එන නිකං හිතට එන අමු කොනා හේ ඕනම දෙයක් කරන්න මෙතන කියන්නේ ඔය බයිසිකලෙන් බැලනම් පයින් යන්න ඔයාගේ හිතට එන ඕනම දෙයක් කරන්න අපි සමහර අයට උමු කියන්නේ වෙලාවට ඔයාට ඕන දෙයක් ඔයා කරගන්න මං කියන දේ ඔයාට පිළිගන්න බැරනම් ඕන දෙයක් කරන්න අන්න ඒ වගේ චජොංගරල් තදෙන්ජි බයිසිකලේ පැදගෙන ගියත් තල්ලිගිර හදෙන්ජි පයින් ගියත් කන්‍යන් කන්‍යන් මාම් තෙරෝ නිකන් හිතට එන අමු කොනා හේ ඕන දෙයක් කරන්න අමු කොනා හේයෝ ඕන දෙයක් කරපන් කන්‍යන් මාම් තෙරෝ අමු කොනා හේ හිතට එන ඕන දෙයක් කරපන් ආන් ඒ වගේ ඊළඟ උදාහරණය බලන්න යුතොන්ගි හනි චිනද්දෙන්ජි අන්චිනද්දෙන්ජි ඔය චාපි මොගෝ එහා හේයෝ යුතොන්ගි හනි මොකද මේ යුතොන්ගි හනි කියන්නේ කල්ලිගුත්තුවේ දිනය චිනද්දෙන්ජි පහුවෙලා තිබ්බත් අන්චිනද්දෙන්ජි පහුවෙලා තිබ්බේ නැතත් ඔ චාපි කොහොම නමුත් මොගෝයා හේයෝ කන්නට වෙනවා කන්න මොකද්ද මේ චිනද්දෙන්ජි හැදිලා තියෙන්නේ මේ චිනාදා කියන ක්‍රියාපදය යේ දායිවත් වෙලා තමයි මේ දෙන්ජි එකතුලා තියෙන්නේ නමුත් මෙතනදි මේ සයනු දෙක අල්තයන් විදිහට තියෙනවා මොකද මේක අතීත කාලයට හැරිලා තියෙන හින්දා චිනද්දෙන්ජි කියලා කිව්වම පහුවෙලා තිබ්බත් කියන්නේ මේක මේ අතීත කාලයට හැරිලා තියෙන්නේ ඒ පිළිබඳවට අවබෝධයක් ඇති කියලා මම හිතනවා
හොඳයි මේ පාඩම අවසන් කරන්න මම හොඳ උදාහරණයක් තෝරගත්තා බලමු මේ කියවලා කුක්වේ වොන් මහින්ද රාජපක්ෂ ඉරාගෝ හදන්චි චොන්ලි මහින්ද රාජපක්ෂ ඉරාගෝ හදන්චි කන්‍යං මහින්ද රාජපක්ෂ ඉරාගෝ හදන්චි මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂ චසින්නි ත්වෙන්දා මොකද්ද මේකේ තේරුම සිංහලෙන් දාලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ කියලා කිව්වත් අගමැති මහින්ද රාජපක්ෂ කිව්වත් නිකම් මහින්ද රාජපක්ෂ කිව්වත් මහින්ද රාජපක්ෂමයි හොඳයි මේ පාඩම වේගෙන් පැහැදිලි කරාද කියලා මට හිතෙන වෙලාවට මේ එහෙම වුණා නම් සමා වෙන්න මේකේ වැරද්දක් මොනවද තියෙනව නම් ඔයාලට තේරුම් ගන්න බැරි තැනක් තියෙනව නම් මට කමෙන්ට් එකකින් එක දන්නවන්න ඉතින් අපි අලුත් පාඩමකින් නැවත හම්බ වෙමු එතකම් පරිස්සමෙන් ඉන්න වැඩි එළියට යන්නේ නැතුව තමන්ගේ වැඩ ටික කරගෙන උපරිම පුළුවන් තරම් පරිස්සම් වෙලා මේ ටික හොඳින්ම ඉතාම පරිස්සමෙන් අරගෙන යන්න ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු